ඒ දරුවන්ට අහිමි වෙච්ච අධ්‍යාපනය නැවත ලබා දීම සඳහා විවිධ ක්‍රියාමාර්ග අරගත්ත විතරක් නෙවෙයි දැනටත් ඒ සාර්ථක කර ගැනීමට විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා කෙසේ නමුත් මට කියන්න තියෙන්නේ මොකද මේ දරුවන්ට නිසි කලට වේලාවට අධ්‍යාපනය නොලැබීම කොවිඩ් මරණයකට සමානයි කියන එක තමයි මට කියන්න සිද්ධ වෙන්නේ මොකද අද මේ රටේ සහ මේ ලෝකයේ කොවිඩ් ව්‍යසනයත් එක්ක මියෑදෙන ඒ ජීවිතත් එක්ක බලනවත් එක්කම අධ්‍යාපනය දරුවන්ට නොලැබීම ඒ මරණයකට සමානයි කියන එක තමයි මම අදහස් කරන්නේ ඒට හේතුව විශේෂයෙන්ම දරුවාට නිවැරදි කාල සීමාවේදී ඒ අධ්‍යාපනය නොලැබීමත් එක්ක දරුවා පසුබට දරුවෙක් බවට පත් වෙනව විතරක් නෙවෙයි අනාගතයේ විශේෂයෙන්ම ගැටලු රාශියකට අභියෝග රාශියකට ඒ දරුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා දැන් අපි උදාහරණයක් ඇටියට ගත්තොත් පෙරපාසල් අධ්‍යාපනය පෙරපාසල් අධ්‍යාපනය ගත්තොත් පෙරපාසල් අධ්‍යාපනයේ දරුවන්ට පෙරපාසල් අවධිය තියෙන්නේ පෙරපාසල් අවධිය තියෙන්නේ වසර දෙකයි දැන් වසර දෙකකින් වසර එකමාරක් දරුවට අහිමි වෙනවා කියන කාරණෙත් එක්ක බරපතල කාරණයක් බවට පත් වෙනවා ඒ නිසා විශේෂයෙන්ම පෙරපාසලේ ඉඳලා විධිමත් පාසල දක්වා රජයක් හැටියට අමාත්‍යාංශයක් හැටියට අධ්‍යාපන අමාත්‍යාංශය අපි විශේෂ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම මේ වන විට ගුරුවරුන්ට එනත්කරණය ලබා දීමේ වැඩපිළිවෙළ බොහොම වේගවත්ව අපි ආරම්භ කරා ඒ ආරම්භ කළා අද මේ වන විට සමස්ත රටේ එනත් අපි ගුරුවරු සඳහා 104,400ක් මේ වන විට අද දිනේ වෙන විට ඊයේ දිනේ වෙන විට ලබා දීලා තිනවා සමස්ත ගුරු සංඛ්‍යාවෙන් මේ රටේ 136කට මේ වන විට එන්නත් ලබා දීලා තිනවා තව දින කීපයක් ඇතුළත අපි මේ සංඛ්‍යාව ඉතාමත්ම වේගවත් කරලා දරුවන්ට අධ්‍යාපනය ලබා දීමට අවශ්‍ය කරන පසුබිම නිර්මාණය කරන්නට අපි බලාපොරොත්තු වෙනවා වගේම දරුවන්ටත් එන්නත්කරණය කිරීම විශේෂයෙන්ම 12ට වැඩි දරුවන්ට එන්නත්කරණය කිරීමේ වැඩපිළිවෙළත් ඉදිරියේදී දියත් කරනවා පෙරපාසල් ගුරුවරුන්ට විධිමත් පාසලේ ගුරුවරුන්ට දහම් පාසල් ගුරුවරුන්ට ඒ වගේම විශේෂයෙන්ම අතිරේක පත්ති පවත්වන ගුරුවරුන්ට මේ සීලු දෙනාටම එන්නත්කරණය කරන්නට රජයක් හැටියට තාමත්ම ලොකු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරගෙන ඒත් එක්කම විශේෂයෙන්ම අද ළමයි පාසලක ළමයි 100ට අඩු සංඛ්‍යාව ඉන්නවා පාසල් සංඛ්‍යාව ගත්තොත් 3000කට ආසන්න පාසල් සංඛ්‍යාවක් තියෙනවා එතකොට මේ පාසල් අපිට කිසි ගැටලුවක් නැතුව පළවෙනි අදියරේ ඉක්මනින් ආරම්භ කරන්න පුළුවන් වගේම ඒ වගේම අපි විශේෂයෙන්ම ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිනවා ඔබ මහා දෙවන්ත කැපවීමක් කරා දෙමව්පියෝ හැටියට ඒ දෙමව්පියෝ මේ දරුවන්ට තියෙන අභියෝගයට මුහුණ දෙන්න දෙවන්ත කැපවීම කරා විදුහල්පතිවරු අධ්‍යාපන ශාස්ත්‍රයේ සීලු දෙනා ඒ නිසා ඉදිරියේදී ඒ කැපවීම ඉතාමත් හොඳින් ලබා දෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා ඒ විතරක් නෙවෙයි විශේෂයෙන්ම ඊ තක්සලා මධ්‍යස්ථාන මේ සිග්නල් නැති කලාප තුලට විශේෂයෙන්ම අපි ස්ථානගතව ගිහිල්ලා සමහර තැන්වලට මට යන්න වුණා සිංහරාජ අඩවියේ තියෙන කැලෑවල් වලට පවා යන්න වුණා ගල්තලා වලට යන්න සිද්ධ වුණා ඒ වගේම විශේෂයෙන්ම දරුවෝ විඳින දුක දැක්කන් පස්සේ ඉතාමත්ම කනගාටුදායක තත්වයක් නිසා ගරු ඇමතුමත් අපේ අමාත්‍යවරු සීරු දෙනත් ඒ වගේම විශේෂයෙන්ම මතක් කළ යුතුයි අපේ ඩිජිටල් තාක්ෂණයේ පිළිබඳව වර්තමාන අමාත්‍යතුමා නාමල් රාජපක්ෂ මැතිතුම අපි සීරු දෙනා එකට එකතු වෙලා දැන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරගෙන යනවා ඊට අමතරව විශේෂයෙන්ම ප්‍රාදේශීය ගුවන් විදුලි සේවා ඒ වගේම අනිකුත් ගුවන් විදුලි මාධ්‍ය ඒ වගේම මේ වන විට රූපවාහිනී නාලිකා 18ක් සමග එක් වෙලා ගුරුගෙදර අධ්‍යාපනික වැඩසටහන ක්‍රියාත්මක කරන්න මේ වගේ විශේෂ වැඩපිළිවෙලක් දරුවෝ වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිනවා නමුත් අපට දැනෙනවා පාසල් ආරම්භ කරන තරම් සුන්දර නෑ දරුවන්ට මේ කියන ඉගෙනුම් ක්‍රියාවලිය තුල මොන විදියෙ වැඩසටහන් ක්‍රියාත්මක කරත් ඉතාමත්ම සාර්ථක වෙන්නේ ගුරුවරයා දරුවා ඉදිරියට ඇවිල්ලා
ඒ දරුවන්ට දැනුම කුසලතා ආකල්ප ලබා දෙන්නට අවශ්‍ය කරන පරිසරය නිර්මාණය කරන කාර්යය තමයි. Breaking.lk